අවදිමත් අංශය තමයි අපි නියෝජනය කරන අංශය. අවදිමත් අංශය කියන කියන වෘත්තිය තමයි අපි නියෝජනය කරන්නේ. ඒ වෘත්තිය එඳී සිටින කාන්තාවන් තමයි අපි වැඩි අපි නියෝජනය කරන්නේ. එතකොට හැමදාමත් වගේම අවදිමත් අංශයේ වැඩ කරන කාන්තාවන්ට එක්ක ළඟින්ම ආශ්‍රය කරන්න ළඟින්ම එයාලගේ ප්‍රශ්න ගැන දැනගන්න පුළුවන් කමක් අපිට තියෙනවා. එතකොට දිනපතා එයාලගෙන් එන එයාලා කියන දෙයක් තමයි ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. නමුත් දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කමක් අපිට වෙලා තියෙනවා. මොනවද අපි කරන්න ඕනි කියලා අපෙන් ඇවිල්ලා හානවා. ඇයි ඒක එයාලා හාන හේතුව අවදිමත් අංශයෙන් අපි එයාලා වෙනුවෙන් නියෝජනය වෙන හින්දා. එතකොට හැතරම දෙන්න උත්තරයක් නැහැ. හැමදාමත් මොනාරි එකක් කියලා යලව යවනවා. ඒත් හද දින මම මේ කාන්තා දිනයේ මම ප්‍රයෝජනයක් කරගන්නවා. අවදිමත් අංශයේ වැඩ කරන කාන්තාවන්ගේ ප්‍රශ්න ටික මේ සමාජයට රජයට පෙන්වා දීමට. හැත්තරම කියනවා නම් දැන් පවතින මේ හර්බුදය නැත්තම් ආර්ථික තත්ත්වය රජයේ ක්‍රියාත්මක නොවන නැත්තම් අර්ථයක් නැති වැඩපිළිවෙල් හින්දා වැඩිපුරම වැටකන්නේ මේ අවදිමත් අංශයේ වැඩ කරන කාන්තාවන්. හැමදාමත් ඇවිල්ලා ඒලාගේ දුක කියනකොට නිසි උත්තරයක් අපිට දෙන්න බැරුව තියෙනවා. අපිත් උත්තරය බලාවෙන්නේ රජයෙන් තමයි. ඒක අපිට ලැබෙන්නේ නැහැ. එතකොට හැමදාමත් අපිට බොරු කිය කිය මිනිස්සු රවට්ටන්නත් බෑ. අපිව විශ්වාස කරගෙන අපිත් එක්ක අපේ සංගමේ ඉන්න කාන්තාවන් අපි රවට්ටන්නත් බෑ. මම එක දෙයක් කියාගන්න කැමති. දැන් කාන්තාවන් වශයෙන් අපි එළියට බහින්නේ ඇත්තටම ගෙදරකින් හරි කාන්තාව එළියට බහින්නේ තමන්ගේ ගේ ඇතුළේ ඉන්න පුළුවන් තත්ත්වයක් නැති වෙනකොට තමයි කාන්තාව එළියට බහින්නේ. එතකොට අපි රටක් වශයෙන් නැත්තම් කාන්තාවන් වැඩ කරන කාන්තාවන් වශයෙන් අපි එළියට බහින්නේ කාගෙන්වත් ඉඟා කාගෙන ජීවත් වෙන්න නෙමෙයි. අපි හැවිල්ලා එළියට බහින්නේ රස්සාව කරගෙන ජීවත් වෙන්න. ඒත් කාන්තාවන් එළියට බහිනකොට එයාලට තියෙන ඒගලම් කරන අවදිමත් අංශී කරන රෂාවත් එක්කම ඒගලම් ලොකු පීඩාකාර තත්ත්වයට මුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අර්බුදයත් එක්ක ඒගලන්ට හොඳ වැටුපක් ලබා ගන්න බැරුව තියෙනවා. කියන්නේ අවදිමත් අංශී රෂාවලට පවා දැන් ලොකු අර්බුදකාරී තත්ත්වයක් ඇවිත් තියෙනවා. ඒකට ගොඩ කම්පිටිෂන් එකක් ඇවිල්ලා තියෙනවා ඔය අවදිමත් අංශී රෂාවලට පවා. එයින්ද එකක් ඉල්ලන්නේ ඒ වෙනුවෙන් තමයි කාන්තාවන් පාරට බහින්නේ. එහෙම බහිනකවත් අද තානාං කරලා තියෙනවා උද්ඝෝෂණ කරන්න එපා. එහෙම නැත්නම් ඕගොල්ලෝ උද්ඝෝෂණය කරා නම් ඕගලන්ට දැඩි දඬුවම් ලැබේ කියන තත්ත්වයට හද දාලා තියෙනවා. අනිවාර්යෙන් අපි කරන උද්ඝෝෂණ වලින් රජයට කිසිම විදියකින් හානියක් වෙන්නේ නැහැ. හානියක් නොවන විදිහ තමයි අපි උද්ඝෝෂණ කරන්නේ. ඒ විදිහ උද්ඝෝෂණ කරනකොට අනිවාර්යෙන් අපිට ඇවුම්කන් දෙන්න